ඒ කියන්නේ ඔතන ඔය ගුරුවරයගේ කියන කතාව මිරාජ් මන් දකින්නේ කොහොමද දන්නවද? දැන් ගණන් දන්නේ නැති මිනිස්සුනේ ගණන් ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ගණන් ඉගෙන ගන්න. හරිද? ඒ ගණන් උගන්නේ එයාගේ, එයා ගණන් දැනගෙන එයාගේ වෘත්තීය විදිහට ගණන් උගන්වනවා දැන්. හරි? එතකොට ගණන් දන්නේ නැති මිනිස්සු ටික ගිහිල්ලා ගණන් ඉගෙනගෙන එයා සාමාන්‍ය ජීවිතේ ගණන් පාවිච්චි කරනවා ජීවත් වෙන්න. හරිද? හරිද? එතකොට ඒ දැන් මම දැන් ඔයා ගණන් ඉගෙන ගත්ත කියමුකෝ, දැන් ඔයාට ඒක හරි ප්‍රැක්ටිකලි ඔයාට දැන් ගණන් දන්නවා. ඔයා ඒ ගණන් පාවිච්චි කරලා ඔයා ජීවත් වෙනවා. හැබැයි ඔයාට ගණන් ගුරුවරයෙක් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒ ගුරුවරු ඉන්නවා. ඒක එයාගේ එයා හැදිලම තියෙන, ඒ කියන්නේ එයා වෘත්තියම තෝරගෙන තියෙන ගණන් උගන්නන්න. ඒක එයාගේක. දැන් මම ගණන් ඉගෙනගෙන මට අවශ්‍ය දේවල් වලට පාවිච්චි කරනවා. අහන් ඒ වගේ එකක්. ඒ කියන ගණන් ගුරුවරයෙක් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. හොඳේ. ඒ කියන ගණන් දැන් ගොඩක් ගොඩක් වෙලාට හිර වෙනවා. අපි ගණන් දැනගත්තා නම් මේ ගණන් කියලා දෙන්න ඕනේ කියන එක. ඒ අර අර එතන ඒකත් එන අවුලක්. ඒකෙත් අවුලක් තියෙන චූටි එක. ඒක හරි උගන්නන මිනිස්සු ගණන් උගන්න. ඒ ගැල්ලුවන්නේ ඒක යාගේ මොකද්ද ප්‍රොෆෙෂන් එකනේ. අන්න හරි. ඒ අන්න හරි. දැන් මම මෙතන දැකපු ටිකක් තව එකක් කියන්නද? දැන් මේ ඔයා ඒකත් නිකන් බලන්න දැන් කතාව හරි හරිද? මම ඕකේ දැකපු එකක් මම ඕනේ ගැඹුරටම ගිහින් ඔකරක් බැලුවා හරිද? ඔතන බලද්දි දැන් ওই ගුරුවරු කතාව තියෙනවනේ. එතකොට දැන් මේ ලංකාවේ ගුරුවරු කියන සෙට් එකක් ඉන්නේ ආධ්‍යාත්මික නායකයෝ. සෙට් එකක් ඉන්නවනේ. හොරු ටිකක් හරි ඉන්නවනේ මොකක් හරි. එතකොට මේ සෙට් එක දැන් ඔයාගේ වගේ ඇත්තටම ගණන් උගන්වන එකනේ කරන්නේ. හරි, ඒගොල්ලෝ කරන්නේ ගණන් උගන්වන එක. ඒ ගණන් කියලා හිතාගෙන උගන්වන වෙන මොකක් හරි එහෙමත් වෙන්නත් පුළුවන් නේ. දැන් අපි කියමු ගණන්ම කියලා හරි. ආ ගණන්ම කියමුකෝ. ඔන්න දැන් ගුරුවරයා විදිහට උගන්වනවා. හරි. ඒකත් ගුරු එක ගුරුවරේ හරි. ඒ ගුරුවරේ දැන් අපි මාස්ටර් කෙනෙක් කියලාම කියමුකෝ අර කෙනෙක් කියලා විදිහට. එතකොට එයා ඔන්න මාස්ටර් කෙනෙක්. කෙනෙක් කියනවානේ සමහර වෙලාවට ඔය ඕජෝතුමාලා සිරිවර්ධනලා ඒ මාස්ටර්ලා කියන එක. එතකොට ඒක මන් දැකපු එක හරිද සංගීතයෙන්. කතා කරනකොට එතකොට ඒ මාස්ටර්ලා කරන්නේ උගන්වන එකක් නෙමෙයි. එයාල කරන්නේ කෙවින් මේකනේ කරන්නේ. එයාල කර වෛද්‍යවරයෙක් ගමුකෝ අර තවත් සම්පූර්ණම තුවාල හොඳයිද කියලා බලන, තව තව ඇන්ල බලන ඇතුළේ තුවාල තියෙනවද කියලා. ඒක තමයි එයාල කරන්නේ. ඒ කියන්නේ තුවාල තව තියෙනවද කියලා චෙක් කරන එක තමයි කරන්නේ. හරි දෙනවනම් තාම හොඳ වෙලා නැහැ. ආ එතකොට තමයි බෙහෙත් ටික දෙන්නේ. ඒ වගේ වැඩ තමයි එයාලා කරන්නේ. ඒ කියන්නේ දැන් ඔයාගේ තුවාලයක් තියෙනවා කියමුකෝ. හරිද? දැන් ඔයා එනවා මං ගාවට බෙහෙත් ගන්න. මම ඇවිල්ලා මේ දොස්තර කියමුකෝ. මං ඇවිල්ලා දැන් හරි තුවාල බල්ල බෙහෙත් කරනවා. දැන් අවුලන්නේ තුවාල හොඳටම හොඳයි වගේ දැන් මතුවෙනින් පේනවා. ඊට පස්සේ දැන් මං දොස්තරනේ දැන් මතු පිටින් පෙන්නට මම ආයෙ අනිනවා. එක එක වයින් පොඩි පොඩි ඇඟිල්ලෙන් අනිනවා, වැලමිටෙන් අනිනවා. අයිනකොට ආයේ වේදනාව දැනෙනවා රය කාට. එතකොට තුවාලේ හොඳ නැහැනේ. හරිද? එතකොට බෙහෙත් ගන්න එන්නේ ලෙඩා. ලෙඩක් දන්නව තාම හොඳ නැහැ කියලා. ඒ නිසානේ ඌ එන්නේ. දැන් ගුරුවරයා ගහලා දැන් ලෙඩාට කිසිම එකක් දැනෙන්නේ නැහැ කියමුකෝ. එතකොට ලෙඩාට ආයේ අවශ්‍යතාවයක් නැහැ බෙහෙත් ගන්න එන්න. මොකද තුවාල හොඳයි කියලා ලෙඩා දන්නවා. අර හොඳ නැති නිසා තමයි දන්නේම නැතුව අර දොස්තර ගාවට එන්නේ. ඒ තුවාල ඇනලා බලා ගන්න දොස්තරට කියලා. ඒක දොස්තරගේ රාජකාරියේ ඉතින්. ඒක වැරද්දක් නැහැ. ඒකයි. ඒකනේ කරන්නේ. මොකද්ද ගණන් කතාව කියන්නේ? ඉති තැන්න තියෙනවනේ. ඒ ට්‍රැක පැන්න නෙවෙයි තැනට සෙට් වෙනවා තමයි ඒක වෙන්නේ. ආයි කතා කරන දෙයක් නැහැ ඉතින් ඇත්තටම.
මම කියාගෙන ආපු දුක්පත් සතුටු නාමකල එහෙම කිය හිතාගෙන හිටපුවා කියන්න බෑ ඇත්තටම. නේද? ඔයා කිව්වේ ඇත්තටම සුත්ත වෙනස් කතාවක්. මම කියන්නේ කිසිකට වඩා. කතාව හරි ඒක වෙනස්. මම දැන් තුවාලක ඒ තුවාල කතාවෙම මම කියන්නේ නැති මට ඒකෙන් ඉන්නේ නැහැ එකක්. දැන් සාමාන්‍ය මඩ ගොඩක් කියමු මිරාජ්. මඩ ගොඩක් තිබිලා දැන් එකපාරටම මේක අර ටිකක් වෙලා නිසල්මනේ තිබිලා දැන් ඒකේ මඩ නැති වෙලා. දැන් සම්පූර්ණයෙන්ම අර මඩ තට්ටු යටර බහැලා කියමුකෝ. දැන් ඔක්කොම ක්ලියර් නේ. දැන් ආයේ මඩ හොයන්න ඕනේ ඊට පස්සේ. ආයේ කලත්තර ගන්න ඕනේ මඩ එළියට ගන්න. ඒක තමයි කතන්දරේ. ට්‍රැක් තමයි මේව ඈ ට්‍රැක් වෙනවා කියද්දි ගණන් උගන්නනවානේ කොහමද කතාවක් කියලා ගණන් උගන්නනවා. එතකොට මං කියන්නේ අර ඕටෝතුමාලා ඒකෙල්ල කරන්නේ මේ එහෙම ගණක් උගන්නන්නේ නැහැ. හරිද? එහෙම ගණක් උගන්නන්නේ නැහැ. සීන ගණ වැරදි කියලා කියනවා. ඒකත් ගණන් කියන්නේ මේ ක්‍රමයක් තමයි. ඔව්. වෙන ගාන ඔව්. එන්නේ තියෙන ගාන වැරදි කියන එක තමයි කොහොමද කියන්නේ හරියට. ඒ කියන්නේ හොඳ ගණන් ගුරුවරයෙක්ගේ මේ ඒක ලක්ෂණයක් ඒක. ඔව්. ඒක තමයි නේ. මම ඒ කියන්නේ මම දකින්නේ මාස්ටර් කියන්නේ මේක අපන්ට. මම දැක් මගේ දැක්කනේ. මගේ මම දකින්නේ ඒක ඒ කියන්නේ තියෙන ගාන වැරදි කියන එක තමයි. ඒක තමයි කියන්නේ දැන් කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට අන්තිමේදී මොකක්ද දැන්න වෙන්නේ? අම්මට කියනවා. තනියම නෑ ගොඩක් දේවල් දැනගෙන. ඒ කියන්නේ දාන වැරදි කියන එක, ඒ කියන්නේ අපි මොනවද දන්නේ කියලා දැනගෙන යනවනේ අන්තිමට. ඒ කියන්නේ ඒ අර තියෙන දාන වැරදි කියලා ඔප්පුවෙද්දි මොන විදිහටද මුකුත් නෑ අපි දන්නේ නෑනේ කියලා දෙකක් වෙනවා. ඒක දන්නේ නැහැ කියන තැන තමයි අර මේ මිරාජ් අර ගණන් එකතු කරගෙන ඇවිල්ලා අවසානේ 0 වෙන්න බිඳුවක කියන තැන. එතන තමයි ගණන් විසඳෙන තැන. විසඳන තැනට එද්දි මොකුත් දන්නේ නැහැ. ඒ ගණන් වල තියෙනම පැටලිල්ලන්නේ කොහොම හරි හරි ක්‍රමයේ දන්නව නම් එකතු කිරීම අනම්මනම් වැඩි කිරීම බෙදීම ඔක්කොම දාලා කොහොම හරි විසඳගෙන බිඳුව දක්වා විසඳ ගන්න පුළුවන් නම් ආන් හරි. ඔව් 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 කතාව. එතකොට මාස්ටර් කවුද? තමම්ම තමයි වෙන කවුරුත් නෙවෙයි. ඔව් මාස්ටර් නම තමයි ගොරණිවාරින්. අනිවාර්යෙන් මගේ මාස්ටර් නම තමයි.